මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවතරා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු, අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්නත්න බුදුරජාණන් වහන්සකි දේශනවෙති නො ප්‍රශ්නදායක් ප්‍රශ්න දහයි තියෙනවා මේ ඒ ප්‍රශ්න දහය හැම බෞද්ධයෙක්ම හොද ඉගෙන ගණ්ඩෝඩ ඒ ප්‍රශ් දය උදට ඉගෙන ගන්ඩ ඇතුරඒ ප්‍රශ්න දහයි ඉගන ගත් තම හරි පහසුයි මොකදදේ ප්‍රශ්න දහයි තියෙන්නේ ඒ ප්‍රශ්නදහයි තියෙන සමස්ත බුද්ධ දේශනාවම සාරය එකතු කරලා ඔකොයි පිරිත්පොත් වහන්සේ තුළත් තියෙන යෙදුමක් පරිපොත් පිරිත්පොතේ තුයි කතාව තියෙනවා පිරිත්පොතේ ඔය කතාව තියනකොට පිරිත්පොතේ තියන පැහැදිලි කිරීම අපි හොඳට විමස ගත්තොත් අප අභ්‍යන්තරයේ තුළ අප පුළුවන් මුළ බුද්ධ සාසනීමම අර්ථයහියට අපට එකතු වෙන්න පුළුවන්. තර බුද්ධ සාසනීම අර්ථයට අපි එකතු වකොට මේ ප්‍රශ්නදාහය හැම වෙලාකම විමස විමසා බලන්ඩුවන. දේක තියෙනර ඔබට හොඳට හුරුයේ ප්‍රශ්ණ දාහය මොකක්ද ඒක නාමකිං. කියන්නේ මොකදද. දේ නාමකින් දෙක කියන්නේ මොකදද. තීනි නාමකින් තුන කියනි මොකදද. චත්තාරි නාමකින් හතර කියන මොකක්ද. පංච නාමකින් පහ කියන මොකදද. චනාමකින් හය කියනි මොකදද. සත්ත නාමකින් හත කියන මොකදද. අට්ට නාමකින් අට කියන මොකදද. නවනාමකින් නමය කියනනි මොකද, දස නාමකින් දහය කියැනෙ මොකක්ද. ඔන්නයේ දහය, කොන්දට විමස ගත්තුත් වේගෙන් අවබෝධය කරා යනවා. වේගෙන් අවබෝධය කරා යනවා. ඔය ප්‍රශ්න දහය තමයි අපට විමස ගන්න තියෙන්නේ. එතුර අපි කොහමරි අමාරුවෙන් අමාරුවෙන් හරි ඔය ප්‍රශ්නදහ ඉගනගන අපේ ජීවිතේ නිතර නිතර ඔය ප්‍රශ්ණදහයි විමසන්ඩ පටන් ගත්තුොත් අපට භාගිතු වහස වදාල සදර්භය ඇතුළ ඉන්න පුළුවන්. එතොට ඒ සදර්බය ඇතුළේ ඉන්නකොට ඒ සන්ධර්භය ඇතුළ ඉන්න ශ්‍රාවකයා තමයි අවබෝධය කර අයන්නේ අද බෙලා තියෙන්නේ අර බුදුරජාණන්ස වදාළ සදර්බය ඇතුළේ අපි නෑ එතරේ බුදුරජනස වදාල සදධර්භය ඇතුළේ අපට ඉන්න පුළුවන් උුණනාානම් ඒ සන්ධර්භය ඇතුළේ අපිව නිවෙනවා අද නිවඩ බෑ ඇයි බැරි සධර්භය ඇතුළේ නෑ එතට බුදුරජානස වදාල සදර්ය ඇතුළේ නැත්තන් අපි පේල් ගොඩාත්දිනික ඔය පින් කර කර දදිදී බලාපරො තුනාට ගොඩත්දිනිෙක් සඳර්බී නෑ. ගොඩත්දිනික් සඳර්බීන් පිට ඉන්නේ. සඳර්බී ඇතුළේ නැත්තං එයා භික්‍ෂුවක් වුණක් පේල් බෞද්ධයක් වුණක් පේල් සදර්බය ඇතුළේ නැත්තං. දැන් ඔය හිත ක්‍රිකට් මැච්ච් එක කියලා. දැ ක්‍රිකට් මැච්ච එක තියෙනවා ඒ ක්‍රිකට් මැච්චයේදී අපිහිතමුකෝ එක්තරා ක්‍රීඩක උඩ පන්දුවකින් නිකන් දැවනා වගේ කියලා. එකන දැවීමේ සම්සිදධි ගුඩා ප්‍රකට නෑ බැලූ බැල්මට නික දැවුණ වගේ. එතුට ඒඒ ක්‍රීඩාවට මුහුණද උන්න පිතිකරුවට තිතෙනවා එහෙනම් දැවුණාවෙන් ඇ කියලා යටත් විශසය ඇතනක දර බැ් එකින් හඬක් කෙනවා එක්කොම හරි. එයාගේ දැවීම ගැන යම් කිසි අවිිනිශ්චිතකමකුත් තියෙනවා අවිනිශ්චිතකමකුත් තියෙනවා නමුත් නිශ්චිතව මේ ප්‍රකටත් නෑ එතකට අිකොත කරන්නේ එතකොට මේ ක්‍රීඩාවගෙන මංගුුණන්දු නෑ මංකාලේ ක්‍රකට් බලවත් නෑ මං මේ කියන්නේ මේ ඕනෑම ක්‍රීඩාවකට සාධාරණ ධර්මතාවයක් ගැනයි මං මේ කියන්නේ එතකොට ක්‍රීඩාවේ තු තුන්වෙනි විිනිසුරුවරයායටට යොමු කරනවා. නිසුවරයාට යොමු කරනවා මේ අවිනිශ්චිතතාවය නිශ්චිත කරලද එට කියලා. එතොරත් තුංවෙනි මිනිසුරුවරයාගේ තීරණය සුළු වෙලාවක් යනවා. එකන එක ඉල්පගම තුන්වෙෙන විිනිසුුවරයායට තිීරණ නනෑ. එතවට ක්‍රඩකයායට එතරවා න ම දැවුණ මම දැවිල්ලා ඉන්නේ. කියලාට තුංවෙෙන විිනිසුුවරයට හිතෙනවා මම දැවනා කියලාට තුංවෙනි විනිසුරයායට හිතුනෝත් යට විශ්වාසයිනම දව ක්‍රීඩකයට හිතනුත්මන් දවනා කියලා එයා ක්‍රීඩාවිං ක්‍රීඩාගාරෙන් පිටවෙන්න යනවා හැබැයි ක්‍රීඩාගාරයෙන් පිටවෙන්න කියලා යා සම්පූර්ණින් තමන්ගේ තන්ගේ ක්‍රීඩාව අතහර දාලයි වෙලාවේ තරග අවතීරණය වීම අතහැර දාලා සම්පූරණින් ක්‍රීඩා පිටටන ක්‍රීඩාගාරයට යනවා යනවෙලාවේ මම්ම කියනෙකට ගැඹුරක් තියෙන එකක් යනවෙලාවේ එයා ක්‍රීඩා පිට්ටනීම් පිටනං. එක ක්‍රීඩා පිටටනම් පිටනං. ක්‍රීඩා පිට්ටනීම් පිටවෙලා ඉද්දී බිනිසුරුවරයා තීරණය දුන්නත් එයා දැවිලා නෑ කියලා. නොටහුට් කියලා. එක එකක් ිනිසුරුවරයා තුන්ගනි බිනිසුුවරයා තීරණය කරනවාමයා දැවු් නෑ කියලා. නොටවුට් කියලා තීරණී දුන්නුත් ඒ දෙනවෙලාවට ිටන ක්‍රීඩකයා පිටවෙලා නං නොදැවුනත් දැවනම තමයි. ආය පිටනට එන්න බෑ. එක ආචාරධර්මය ඒක යන්නේ තුන්වෙෙන විිනිසුරුවරයාගේ තේරණය දෙනකොට ක්‍රීඩකයා ක්‍රීඩාගාරයේ නං පිටනී නැත්තං පිටනී නැත්තං නොදැවනත් දැවන විදියට තමයි පිළිගන්නේ. ඒ නිසා සාමාන්‍යින් තුන්වෙනි ිනිසුරුවරයාගේ තේරණයේ දෙනකං ක්‍රීඩකයා ක්‍රීඩාගාරයට යන්නේ නෑ ය පිටන ඉන්නවා. සන්දර්බී ඉන්නවා. ඒ සන්දර්බී නැත්තං යා භික්‍ෂුවක් වුණත් දැවිලා. සඳර්බී නැත්තං ොකද අපේ සදර්භය සේල සමාධි ප්‍රඥාව ඒ සන්දර්බී නැත්තං සදර්බී නැත්තං සදර්බී නැති තැනක ොදැවත් දැවුණු දගලි ැටේ රයි පපිගන්නේ. ඒ නිසා අපි හැම වෙලාවකම දක්ෂ වෙන්න ඕන භාග්‍යවතු වහසි වදාළ සන්දර්බීන්ද. ඒ සදර්වී හිටියොත් පින්වත්න අපට පුළුවන් ජයග්‍රහණකා යන්ද කෙලෙසුන්ගේෙන් නික්මීම දක්වා අයන්ද. එතුර සන්දර්බී ශ්‍රාවකයා තියන්න උත්සාහ කරන උත්සාහය සම්පූර්ණයෙන් එකතු වෙන්නේ මේ ප්‍රශ්නාවලියට යම් කෙනෙක් මේ ප්‍රශ්නාවලියත් එකතු නොත් යම් කෙනෙකුට මේ ප්‍රශ්නාවලියට සාධහරණයක් කරන්න පුළුවන්නම් යම් කෙනෙක් මේ ප්‍රශ්නාවලිය තුළ පැහදිලි කරන පැහදිලිකිීමට එකතුවෙනවන්නම් ඒ පැහැදිලි කිරීමට එකතු වෙච්ච තැනක එයාට පුළුවන් අවබෝධය සම්බන්ධ කතාවට එකතු වෙන්ඩ අවබෝධයට සම්බන්ධ කතාවත් එක්ක නැගෙ හිටිඩ පුළුවන් එතවට දැම් මේ ප්‍රශ්නාවලියී හැම දාමු දේ හවහසහි කරඩ මේ ප්‍රශ්නාවලිය යම්ශ්‍රාවකයක් උදේහවා සීකරල කර සිහිකරකර. අවබෝධයට අදාල පනිිවිඩේ මතුකරගණඩ දක්ස වුණොත්. එයාට පුද්දුම විදිහයේ ජයග්‍රහණය කරායන්න පුළුව අ ුදවේගයක් හම්බ වෙනවා. දැන් ඒකනාමකින්, දේනාමකින්, තීනිනාමකින් ආද වසෙන් ප්‍රශ්න කර්ඩ ධර්මීතියාගෙන. හැබැයි ධර්මේ නැතුව ප්‍රශ්න කරන්න යන්නත් එපා. මොකද ධර්මය නැතුව ප්‍රශ්න කලෝතුන් ය පේල් වෙනවා. අපෙල්ලෙනවා එතකට දධරමී නැතුව ප්‍රශ්න කරන්න අන්න්න දෙපා මොකද අපේ ඥානයේ චර දුණුව එකක් නෙමී. මොකද මේ ලෝකයේ එක කියන්නේ අහන්ඩ මේ හැමදාමැහෙනවා නමුත් අපේ ඔළුවට ගිහින් නෑ පණිවිඩේ. හැමදාමැහෙනවා අපට අර්ථය මතු වෙලා නෑ. මොකද මේ එක කියන්නේ ඒනාමකින් එතුට ඒකනාමකින් කියන්නේ සබ්බේ සත්තා ආහා රට්ටිතිකා. එක කියන්නේ සියලු සත්තු ආහාරීන් යැපෙනවා කියන එකයි එක කියන්නමකක්ද සියලු සත්තු ආහාරයෙන් ඇපෙනවා කියන එකයි ඒක නාමකින් සබ්බේ සත් ආහාරට් ිතිකා. එත සියලු සත්තු ආරෙන් ඇපෙනවා කියනකට අපවලුවටනි බත්මාලු පිණිටික ආහාරය නෑපින්වත්නී බුද්ධ දේශනාව ආහාර හතරක් පෙන්න්නනවා ආහාර හතරක් පන්නවා මොකදේ බලින් කාරහාරය ස්පර්ෂහාරය මනෝසංචේතන ආහාරය විඤ්ඥාණ ආහාරය ඔන්න ආහාර හතරම බුදුර ජනස අපි පෙන්නවා මෙන්න මේ ආහාරහතර පිළිබඳ අපට අදහසක් නැත්තං මේ ආහාරහතරගෙන අපි දන්න ඇත්තං අපිට අදහසක් නැත්තං අපට අබෝධී කරයන්න බෑ ඒක නාමකින් කියන්නේ සබේ සත්තා ආරට්ටිතික මහනිනි එක කියලා කියන්නේ ආහාරෙන් යැපීම කියනකොට අපේ ඔොළුවට එන්නේ බත්මාලු පාන්ටික නං අපට බුදුරජාන්සගේ ගැඹුර තේරලානෑ ධර්මය පැහැදිලි කරන ගැඹුරාපට වැටහිලා නෑ. බුදුරජාණන් වහන්සගේ දේශනාව එක කියලා කියන්නේ ආහාරයගැන නෙමෙ කණබන කෑමගැන නෙමේ ට දැම් පුද්ගලයාගේ පැවැත්ම පිණිස විඥානය පිහිටන්්ඩෝන එතකොට තමයි අ බජ පැවෙන්නේ පැලවුණු බීජයක් මැරෙන්න්ඩ පුළුවන් පොහොරයි වතුරයි නැතිවුණු එකන පොහොරයි වතුරයි නැති තැනක පැලවුණු බජ. මැරිලයන්ඩ පුුවන් එතකොට ඒ පැලවෙන බජයේ මැරෙන්නේ පොහොර සහ වතුර නොලැබුණුොත් එතකොට විඤ්ඥානයට එකනේ දැන් සම්පූර්ණයම විඤ්ඥානාහාරයෙන් තල්ලුව ලැබිලා පැවැත්ම පිණස තමයි බලංකා රහාරයෙන් තල්ලුව ලැබින් පැත්ම පිණස කබලිංකාරහාරය එතට කබලින්කාරාහාරයෙන් පැවැත්ම හැදනකොට එතන ස්පර්ෂාහාරය පදනම් කරගන පැවැත්ම තහවුරු වෙනවා ඊර පස්සේ ආයෙත් විඤ්ඥානයේ පිහිට අ්ඩ පුළුවන් විදියට කර්ම සකස් වෙනවා එකට අපි කියනවා මනුව සංචේතන ආහාරය කියලා ොට දැ තන කියන්නේ ඒකනාමකින් සබ්බේ සත්තා ආහාරත්් ටිතිකා කියල කියන්නේ සියලු සත්තු ආහාරෙන් යැපෙනවා කියලා මෙතන කතා කරන්නේ පින්වත්නී බත්මාදු පිණිවලට වඩා ගැඹුරක් තියෙනෙක හ හරි දැ සියලු සත්වයෝ කියනකොට මිනිස්සු විතරක්න අප පුුවන් කණඹුන කෑම කියල කාන්ඩ ප්‍රශ්ණිකුත් නෑ. මෙතන මිනිස්සු ගැනද කියන්නේ සත්‍යයෝ ගැනද කියන්නේ සත්‍යයෝ ගැන. ඒ නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටි තිකයින සත්්‍යයාගේ පැවැත්මට ආහාරයමකද්ද සත්්‍යයාගේ පැවැත්මට ආහාරය තමයි කබලින්කාර ආහාරය මනෝසංචේතන ආහාරය විඤ්‍යා හාරස් පර්ශහරිකන ආහාර හතර මේ ආහාර හතර තමයි උපන් සත්‍යයාගේ පැවැත්ම තහවුරු කරන්නේ නූපන් සත්වයා උපද්ද වන්නේ අපි යගට කෙනවා ආහාර චක්කරය කියලා එතුරම හාර චකරය කියන්නේ පටිච්ච සමුපාදය එනම් ඒක නාමකින් සබ්බේ සත්තා ආහා රට් ටිතිකා කියන කොට එයාගේ ඔලුවට එන්නෝ නොමොකක්ද පටිච්ච සමුපාදය පටිච්ච සම්පාදය. එතර ඒක නැතු බත්මාලු පිණිටි කනම් ඔලුවට එන්නේ සෝවාන්න වෙන්න කලබල වෙඩිපා බෑ කරන්ඩ එක ඒක කරන්න බෑ බත්මාලු ගනව බෝධ කරල කරන්න බෑ බත්මාලු නිවට සම්බන්ධ නෑ. ඒකයි නිර්මාන්සවීම ගැනත් බුදුදහම ච කතා කරන්න නැත්ති. අද මේ ලෝකෙ ලංකාවේ නිර්මාංසකම ගැන ලොකුවට කදා කලාට සමහරාය. ඒකට ලොකු වටිනාකම දෙන්න්ඩපා. මස්කණ්ඩ කියලා නෙමේ කියන්නේ වටිනක දෙන්ඩිපාමක දීට වටිකමදන්නු ක සීලේ ගැන තියෙනවා සමාදී ගැ තියෙනවා ප්‍රඥාව ගැන තිෙනවා මාගය තියෙනවා ප්‍රතිපත්තිය තියෙනවා මේට වටිනාකම දෙන්ඩ. ට වටිනාකම දෙන්නඩ එපා එත මේක වැරදිවිදිටල්ගත්තම ඒක නාමකින් සබේ සත්තා හරට් ඉතිකා කියනකොට බත්මාල්ලප පින ංගලුවට එන බුදුරජනසෙක්ක කියල කිව කෑම ගැන කියලා කෑමට තැන දෙන්න පුළුවන් තර කෑමට තැන දෙෙනවා කියන කනයක ගැනම නෙමයි සමර්්‍ර කෑමිං කොහමද පිරිසුදු වෙන්නේ වගේ අදහසක් එන්න පුළුවන්. එතොට කෑමිින් පිරිසුදු වෙන්න බෑ පින්වත්න්නේ පටිච්ච සමුපන්න ක්‍රියාවලිය අවබෝධ කිරීමෙන් තමයි, පුද්ගලයක්ගේ පාරිශුද්ධ තීරණය වෙන්නේ. පිරිසුදුකම තීරණය වෙන්නේ. පටිච්ච සමුපපාදය ඔස්සේ පිරිසුදු වෙන්න දක්ෂශ්‍රාවකයෙක් වඩ. පටිච්ච සමුපාදය ඔස්සේ පිරිුදු වෙන දක්සසරාවකෙක් වඩ. පටිච්ච සමුපාදය අවබෝධ කිරීමෙන් පිරිසුදුවන දක්ෂශ්‍රාවකයෙක් වඩ. මේක නැතුව, මේ එහා පැත්තේට වෙන කතාවක් නන්ති අපි සදර්බය නෑ සදර්භය බිඳුණුත් ඉස්සල කියාපයකතම මට ආයිත් කියයන්ඩුවෙනමොකක්ද දැවනත් නොදැවනත් දැවනාම තමයි ඇයි අ ක්‍රීඩකය ක්‍රීඩා ගාරයේ නං පිටටනී නැත්තන් තුන්වෙනි විනිසුරුවරයා එයා දැව් නෑ කිව්වත් යන්ටයි පිටනටට තහනම්. ඒක ක්‍රීඩා ආචාර්ධර්මෝල්ට පටහැනී ඒ නිසා පින්නත්නී දැම් භික්ෂුවක් විදිට යම් භික්‍ෂුවක් තුළ පාරාජිකාපත්වයට පත් නොවනත්. මයිතුන දම්ම පාරාජිකාව, අධිනාධානා පාරාජිකාව මනුස්ස විද්ගහ පාරාජකාව උත්තරි නුස්සදම් පරාජිකාව කිය පරාජකාපතියට පත් වෙලා නැත්තං. ඒ පාරාජිකාපත්වයට පත් වෙලා නැත්තං යා දැවිල නෑ. හැබැයි මේ සඳර්බයේ නැත්තං. එත් දැවන වගේ. එකන පාරාජිකාපත්වයට පත් වෙලා නෑ ශාසනය ප්‍රතිඵය කර යන්න පුළුවන් සදර්බේ නෑ. සදර්බය නෑ. මේ කියන සන්දර්බය ඇතුළෙහින්ට බැරිවුණුොත් එහෙම එයා දැවිලා. අර මූලික බුදුරජාන්සේ වදාළ ධර්ම විනට අනුව දැවිලා නැහැ. නමුත් සදර්බයේ නැත්තං අරියට ක්‍රීඩකයා ක්‍රීඩා ගාරයේ නං පිටනි නැත්තං නොටවුට්ටුනත් අවුට්ම තමයි. මං මේ කියනෙ උත්තර තේරුම් ගන්්ඩ මේක තේරුම්ගන්න නැතුව ධර්ම ඉසරහට අන් හිතන්ටත් එපා ඉසරහට යන්ඩත් බෑ කලබල වෙඩත් එපා එතු මේ යථාර්ථය අපි තේරුම් ගන්් ඕන එතු එහෙනම් මේ ඒක නාමකින් සබේ සත්තතා හරට තිකා කියන කොට කවරුවත් හිතනවාද මේ කියන්නේ හේතුබල දහම කියලා කියන්නේ හිතන්නේ නෑ මමත් මේක කියන්නේ ගොඩාක් කල්පනා කරලා අපිටත් කවුරුත් කියල දුන්නේ අපි ගොඩා ගුරුරු ලඟෙන ිහින්තියෙනවා ලංකාවි විධ ගුරුරු ඇසුරුර තියෙනවා ගුරුවරුන්ගේ ආභාෂය ලබලා තියෙනවා ආර්්‍යවල පන්සල්වල ශාස්ත්‍රී අධ්‍යාපනය එ කවුරුවත් මේ කතාව කියල දීලනෑ. අපි හොඳදට විමසල බලලා අපගේ බුදුරජාණන් වහන්සකි ධර්මීට ගලපලා විමසලා අහලා සොයලා මේ කියන්නේ කැමැතිනං පිළිගන්ඩ අකමැතිනම් ප්‍රතික්ෂේප කරන්නේ හැබැයි ධර්ම විනයට ගලපල බලන්න මොනවා කරන්න හරි. පින්වත්න මිකල මම කියනවානම් විශස් කරන්්ඩිපා ඇයි මට වැරදුන ඔබට වරදිනවා බුදුරජනස කියාපුයක විශවාස් කරන්න බුදුරජාණ වහන්ස කියපුයක විශවාස කරන කෙනෙකුට කවදාවත්ම වරදින්නේ කවදවත් වරදින්නේ බුදුරජනස වදාලදය කරන කෙනෙකුට දේ නාමකින් නාමංචරූපංච මහනනි දෙක කියල කියන්නේ නාමරූපය දැ දෙක කියන කොට නාමරූපය මතක් වෙන්න් ඕන. ඒක තමයි සධර්මය ඇතුල ඉන්නවා කියන්නේ. දේ නාමකින් නාමංචරූපංච දෙක කියන්නේ නාමරූප ධර්මය. එතු නාම රූප ධර්මයන්ගේ යථ පරිදිියවබෝධයයි දෙක කියලා කියන්නේ. එතව මේ අපිට මේ හැම වෙලාවකම අපි තුළ නාමරූප ධර්මටිකක් පහල වෙන්නේ. නාමේ කියන්න නිමකක්ද. වේදනා සඥඥාචේතනා පස්ස මනසිකාර රූපය කියන්න නිමකදද මහාභූතරූප හතරින් හටගක්ත දේට රූපය කියල කියනවා. මෙන මේ නාමරූප ධර්මයන් නැතිවීම නැතිවීම අවබෝධ කරගන්ට. ඒක තමයි දේනාමකින් දෙක කියල කියන්නේ දෙක කියන්නේ යන්නේකට. තීනිනාමකින් තුන කියල කියන්නමොකක්ද සුකවේදනා දුක්වේදනා උපේක්ෂාවේදනා මෙන්න මේ වේදනාව අවබෝධ කරන්න තීනිනාමකින් එතකට මේ වේදනාව කියන එක පදනම් කරගන ශ්‍රාවකයා අවබෝධි කරා එකතු වේ ඕෝන එතුට මේ වදනාව සැපවේදනාවත් දුක්වේදනාවත් උපේක්ෂා වේදනවත් කියන වේදනා තුනයි අපි අවබෝධ කරන්න ඕෝන එතට මේ වේදනා තුන යම් කෙනෙක් කවබෝධ කළොත් එයාට පුළුවන් සැබෑ ජයග්‍රහණය කලා අපගේ අර භාගතුනාස වදාළ විදිහට ඉදිරියට යාන්න පුළුවන් එතු වේදනාව අභිනන්ධනය කරන්න නැතුව වේදනාව මත ගිලගන බැහැගනී නැතුව වේදනාවෙන් නැගීඉඳලා ඒ ශ්‍රාවකයාට වේදනාව පදනම් කරගන අනුසේ හදන් නැතුව වේදනාව පදනම් කරගන ආශ්‍රව හදන් නැතුව වේදනාව පදනම් කරගන කෙ හදන් නැතුව යට පුළුවන් වේදනාව නික්මන් වදනාව නික්මේට ළුවන් එනම්ත් තුන කියන බුදු දහමි කියනමකද ත්‍රවිද වේදනාව දෙ බලනමී ඉලක්කංලට භාගතුනහස දුන් අරථය පුදුමයි. සරුව්ඥයි අපගේ බුදුරජාණන් වහන්සේ සරුවච්ඥතා ඥානයකින් මේ කතාව කියන්නේ මේ ගැඹුර වටහා ගත්තොත් එයා තමයි සධර්භය රැඳෙන්නේ සධර්බය රැඳෙන්නේ එතකොට තීනිනාමින් තීනි නාමකින් කියනකක්ද සැපවේදනවත් දුක්වේදනවත් අදුක්ම සුක එතොට දැම් මේ එක දෙක තුන කියපු අවබෝධ කරණ්ඩයිතියෙන්නේ අවබෝධ කරන්න අයිතියෙන්නේ ටැවදනවයි දුක්ේදනව දුක්කම සුපේදනව යම්කිනි ක අවබෝධ කළොත් ඒ අවබෝධ කරපු කෙනාජය ග්‍රහණය කරා යනවා අවබෝධ කරපු කෙනා. ඊට පස්සේ මෙතන ධර්මී තියෙනවා චත්තාරිනාමකින් හතර කියන්නේෙමුකක්ද චත්තාරි යරිය සච්චාන දුකනම් වාරිී සතතිය සමුදේනම්මු ආරි සත්තිය නිරෝදේනම් වාරරි සත්‍යය, මාර්ගයනම් වාරරිය සතය අවබෝධ කරන්න යිතියෙන්නේ. ඇත්තරම බුද්ධ දේශනාව කියලා කියන්නේ මේටිකට විතරයි පින්වුවත්න. දැ මේ කාලේ බුද්ධ දේශනාව කියලා අපි ගොඩාක්කේව කතා කලාට අපි ගොඩා කතාන්දරෙක්ක ගණුදනු කරන්න හැදුවට ගොඩාක්කේව නෑ පින්වත්න්නේ. මොකද මේක අවබෝධ කරන්න ගොඩාවත් දැනුමක් ඕනනං. බුද්ධකාලයේ මේ අවබෝධය කරා අයන්න විදික් නෑ. බුද්ධකාලේ සමහරයි අවබෝධය කරාගේ. අවෝධය කරාගේපුවාගේ ජීවිත දිහා ැලවාමතේරණකොළ ගොඩාක් ධර්මී ග ගන ගියපුවා නෙමි. තු බුදුරජාන් වන්සල් ළඟටාවේ සමට ආදුනිකාය. එතුරේ යාදුනිකායගේ හිත තුවාල වෙන්නේ නැතුව ඒගොල්ලගේ ඉගැන්වීම අභියෝගෙත් ලක් කරන්න නැතුව භාගතු වන්සේ පරිස්සමින් සිත ගැන කියල දුන්නා ඒ සිත ගැන කියලා දෙද්දී බුදුරජාන්න සේකුල්ගේ චිින්තන රටහා අභියෝගෙට ලක් කරේ නෑ.ඇ අදවලන්න කොයි තරම් මිනිසුන්ගේ චින්තනය අභියෝගෙට ලක් කරනවාද චින්තන රටා අභියෝගෙට ලක් කරන්න එපා එක කරන්න ඕන්න එක අවශ්‍ය දෙයක් නෙමී අනවශ්‍ය දෙයක් මූලික බුදුරජනසක කතාව ධර්මයට එකතුුණට පස්සයා හැඳින් ඕන තැන් තියෙනවා නමුත් මේ කෙනෙගේ ජීවිතයට අභියෝග කරන්න ඕන්න ධර්මී කියල ධර්මයට එන්න ඇත්තන් ඉතින් අපි මක්කරන්දද එන්න ඇතම් බල ඇතගෙන ඉඩද න්නැත්තං ධර්මතාවයක් විදිහයට එක දකිින්ද මොකද බුදුරජාන්සික සුලැගිල්ල ලිලා හිටියත් සිවරුපොටේ ලිලා හිටියත් අවබෝධ කරයින්න බැරිනම් බෑම තමයි අවබෝධ කරයින්න බැරිනම් බෑම තමයි. දැන් ඔබ හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ මූලික දේශනාවේ හැඩය හඳුනාගත්තට පස්සේ අපට හරි පහසුවන් අවබෝධය කර යන්න පුලන් ද මේ කාලේ ගැහීම තම යොක්කොඩොම තියෙන්නේ. ලංකාවේ බහුතරයක් දෙනකුට ධර්මී පැත්තට පත් එන්ඩ බැවෙලා තියෙන්නේ සම්මාධිට්ටයේ නැතිකම බුදුරජනුසටත් ගරහනවා ධර්මීටත් ගරහනවා සංගයාටත් ගරහනවා මාගයටත් ගරහනවා ප්‍රතිපත්තියටටත් ගරහනවා අම්මටත් ගරහනවා තාත්තටත් ගරහනවා ජාතියටත් ගරහනවා 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 ගහන්න නැති මොකොට ද ලංකාල් මිනිසු හැම්ම දේකටම ගරහනවා හැම්ම දේකටම ගරහනවා ැදකටම ගහනවා ඉතින් ගරහන ජාතීකට හරියයිද. එකනම සම්මාධීට්ටි නැතිකම ලෝකී ගරහ මොක සමහර දැ භික්ෂුවකට වනත් දැන් උදාහරණයකිට බුදුරජාණන් වොහන්සේ රතන සූත්‍රයේ දේශනා කරද්දී රතන සූත්‍රයේ දේශනා කළි විශාලාවේ. ඇතු විසාාාවේ රතනස්ූත්‍රයේ දේශනාකාද බුදුරජන්සි පලවනී දේශන පටන්ගන කෝමද. ලවිෙනීින් දේශනාව පටන්ගන්න යානීද භූතානි සමාගතානි මේ යම්කිසි පේනනොපෙනෙන සමාගම්මින්නවා නම්. බුම්මා නිවායා නිවා අන්තලික්කෙ නිවා අන්තරීක්ෂය දක්වා විහිදුුණු භූමෂ්ට යම්තාක් දිවිය පිරිසක්කිඉන්නවා නං. බුම්මා නිවායා නිවාන්තලිකෙ සබ්බේව භූතා සුමනා බවන්තු ඒ සියලු භූතයෝ මේ කියන කතාව හන්ඩ, දිවාචරත්වෝ චහරන්තියේ බලින් දවල්රෑ මිනිස්සු බලිපූජා දෙන උඹලට දිවාචරත්වෝ චහරන්තියේ බලින් තස්මාහිනයේ රක්කත අප මත්තා ඒ නිසාම මිනිස්සු අප්‍රමාදීව රකින්ට කියල බුදුරජාණන් වහසු වදාලා අප්‍රමාදිීව රකින්ඩ කිව්ව එතුළ අප්‍රමාදීව රකින්ඩ කියල කියපු කතාව මූලිකර ධර්මය ඇතුළේ බලද්දී අභියෝගයක් ඇයි දුරජස කවදාවත් වදාල නෑ දෙවියකට අපිට අකින්න පුළුවන් කියලා. බුදුරජණසේ කවදාවත් පදාලේ නෑ එලිය කෙනෙක්කු අපි රකල දෙයි කියලා. ධර්මී පැහැදිලි කළේ දියුණුකරපු සිහිනුවන අබව පරිසංකරනවා කියලා. මහනිනීදියුණුකරපු සිහිනුවන තරං අපි පරිසංකරන්ට දෙයක් නෑ කියලා බදුරජනස වදාලේ දවුණුකරපු සිහිනුවන තරන් අපට රැකවරණයක් නෑ. එතකොට දියුණුකරපු සිහිුවන තරම් රැකවරණයක් නෑ කියලා බුදුරජාන්සේ මේ මොකක්ද වදා ලේ කියල කෙනෙක් අහන්න පුළුවන්. දෙවියන්ට රකිට කියලකිවේ. විසාාලාවට බුදුරජාණන් වහන්සගේ කියවීම අලුත් කියවීම. විශලාවට බුදුරජාණන්සගේ කියවීම අලුත් කියවීම. ඒගලඟ චින්තනයේ තිබුුණා රෝගබිය, අමනුස්සබිය, දුරභික්‍ෂේකං පීඩාාවවිදිලා හෙම්බත්වෙච්ච ජාතියක්. ඒ අය දෙවී අන්තිමටම පිළිසරනක් නැතිකොට, දෙවියන්ට කිය කිය හිටිය එතර ඒගොල්න්ගේ චින්තනය අභියෝගෙට ලක්කරේ නෑ බුදුරජණන්හන්සේ මොකද දෙමිනිසුන්ගේ කයත් සුවපත් නෑ හිතත් සුවපත් නෑ දෙවියෝන්ගේ කතාව අභියෝගයට ලක්කරා නම් එකනර දෙ එකන එගොලු දෙවියෝ පුදාගන වන්දනාකරගෙන හිටපු කතාව අභියෝගෙට ලක්කරා නම් අියෝගෙට ලක්කරාන බදුරජනසට ධර්මී කියන්න වෙන්නේ නිසා බුදුරජාණන් වහන්සේ ගොලන්ගේ චින්තනයට ගරහා කළේ නෑ ඒක කියනකොට ඒගොලට තුත් බලාපොරොත්වක්ඉන් ඇැති නේ බදුජන් වන්සයට කුච්චර මේ බුදුරජාන්සත් අපි වගේම මතවාදියක් ඇයි දෙවියන්ට ගරු කරගන දෙවියන්ට උන්හන්සේත් කියන්නේ එ උණහසගේ මතය අපිට කිට්ටුී කියලා බුදුහාමුදුරුවන් කතාවට එකතු වෙනවා. එක වූනාට පස්සේ තමයි රත්තන සූත්‍රය කියාගෙනයදී දිගටම සෝතාපන්නකම ගැන කියාගෙන කියාගෙන යන්නේ. තන සූත්‍රයේ තින ස්වාන්කම ගැන වෙනමොකක්වත් නෙමේ. රතනස්ත්‍රී ඉබර වෙනකොට අන්ටකතාව සුවපත් වනා කියලා කියන්නේ ඇගේලඩේ ම හොඳ වුණනා කියන එක නෙමේ එගුලන්ගේ බවරෝගයන් සුවපත්වෙන තැනකටාව කියන එක. බවරෝගන් සුවපත්තිෙන්න්ඩාව එතුට බවරෝගීන් පීඩාවිදිට ජාතියකට ඇග සුවපත්ව විතර මොවාකරන්දද. එනිසා බවරෝගෙන් සුවපතිච්ච ැකට එගුල්ලන්ගේ ජීවිත එක වනා එතො සුවපත්වීමේ අර්ථය තමයි එතන මතුවෙෙන්න්නේ ඉදැන් බලන සැබෑ සුවපත්වීම තියෙන්නේ තන්ගේ හිත සුවපත් විච්චතනක විතරයි තමන් ගි හිත සුවපත් ච්චනක විතරයි. එතුො හිත සුවපත් ැ හිත සුවපත් නැත්තං පින්වත්නී ඇඟ සුවපත්වෙ විතර වැඩක් නෑ ඒ නිසා බුදුරජාන්සී මතක් කලාා එලියේ සුවපත්වීමක්කෝ සුවපත් කිරීමක් ගැන බලාපරත්තු තියාගන් එපා. එක ධර්මිකෙන යතින්ද කීලෝ පටවින් සිතෝසියා රතන සූත්‍රයම කියනවා. ඉන්ද්‍රකීලයක් පොළොවේ හිටෙව් අහම යතින්ද කීලෝ පටවිං සිතෝසියා චතුබ්බිවාතේපී අසම්ප කම්පියෝ සතරදිගින් හමන හුළඟ කරන්න පුුවන් හපංකමක් නෑ. එක ඉන්ද්‍රකීලේ පොවේ හොඳට හිටව ගත්තහාම හුළඟ ගැන විස්වාස ඇතියන් ෝ නෑ. අපට විශවාස කරන්න ඕන දෙයක් නෙමී. එතකොට හුළඟ ගැන විශවාසයක් තියන්න අවශ්‍යම නෑ පිවාත්නී. අපි හුළග විශවාස කරනවා. හුළඟ ගැන විශ්වාස කරන බොහෝම අසාර්ථක දෙයක් විශ්වාසයක් තියන්නට බෑ හළඟ ගැන. ඇයි හුළඟ ගැන විවාසයක් තියන්න බැරි හුළඟ ගැන විශවාසයක් තියන්න බැරි හුළඟ මගේ වසගේ නෑ. මම උතර පැත්ති හුළග මන්ඩ කිවට තුරපැති හළංඟ ද என்னන්න? දකුණින් හුලං හමන්ඩි කියල ම ප්‍රර්ථ කරට දකුණින් හුලං හමයිද. හමන්නේෑ එතකොට දැන් උතුර පැත්තෙන් දකුණ පත්තිෙන් හුළං හමණඩි කියල හුං හමලන්ක ගැන විවාසය තියෙක කිසිම තේරමක් ඇති දෙයා. හැබැයි හුළට ොත්තු දෙන විදිර ඉද්‍ර කියීලේ හිටක හිට ගස්වග නං හුළඟ කොහෙන් හැමුවට අපට මකද පින්වත්න්නේ. එතකොට ඒ වගේ මේ බාහිර රපශබ්ද ගන්දරස පොට්ට අබ්බ දම්ම කියන දේවල් මත? විශ්වාසයක් තියන් ඩපා. බාහිර රූප ශබ්දගන්දරස පොට්ටබ දම විශවාස කරන්න එපා. තමන්ගේ සිත බාහිරට වික්ෂිප්ත නොවී කෙලෙස් අවස්සන්න ඇතිවිදිට හදාගන්ඩ. ඕක තමයිර්ථයේ රතන සූත්‍රීති නර්තිේ චතතුප්බි වාතේපියය සම්ප කම්පියෝ කලින් කෙනවා යතින්ද කීලෝ පටවිං සිතෝසියා. ඉද්‍රකීලයේ පොළොවේ හොඳට ගැම්ඹුර එකන පටවින් සිතෝසියා පටවින් සිතෝසියා කියන පොළොවේ යටට හිටවලා. නිකං බේන්්ඩත් පුළුවන්න හිටවල මගේ යටට හිටවලා නෑ. හුලන් එනකොට තමයි තේරෙන්නේ හරියට හිටවලා නැති බව. සමහර මිනිස්සුයි ප්‍රශ්නය එනකං සංසුන්. ැයි යාාමරණ දුක තමන් කරායින කොට ආඩන්නන කොට වැල්ලපෙනකොට සසුම් එලනකොට තියෙනවා අනමයා කොහෙ බලාගනද දන්නෑ මේ ධර්මය දියුණු කළේ කියෙලායි ඒකන යා ඉන්ද්‍රකීලේ හොඳට හිටවග නෑ. එතුොර යතින්ද කීලෝ පටමින් සිතස ඉද්‍රකීල පොව යට හිටගන්න එක තමයි චත්තාරරි නාමකින් චත්තාාර යරිය සච්චාන ආරිය සත්‍යයට එකතු වෙන එක ආරය සත්්‍යය එකතුවල තමන් ගිහිට බල කොට ඒක තමයි පොවයට හිටවනවා කියන්නේ. ඔ යට හිටවනවා කියන්නේ. එතුර ආරය සත්‍යේ බලනකොට චතුබි වාතේ අසම්ප කම්පියෝ අසම්ප කම්පියෝ හතරදිගින් හමන හුළකට ප්‍රකම්පනය වෙන්නේ. ප රූප සබ් ගන්දර පොට්ටබ් දම්මකිින් ආරම්මණයන්ස හි කලවෙන්නේනෑ. නැත් කැලේ නැත්තං සපත් සුවපත්හිත. එතු සු හිත සුවපත් නං සුවපත්නම් පින්නවත්නී බාහිරට හිත වික්ෂිප්තවේ නැත්තං බාහිරආරම්ණයන් ව සිහිත දුවන්නත් නැත්තං සුවපත් හිතක් නම් තියෙන්නේ. පින්වන බාහි රාම්මණයන්තය කළබඩ බෑ හරක හම හොලඳො කොහිං හැමුවත් වැඩක් නෑ ොක්‍රිට්දාාවගේ ස්තම්බ හිටකන. අකම්පිත හිතක්කයාට තියෙන්නේ ඒ උත්තමයාගේ හිත හෙළවෙනෑ. හෙලවෙ නැත්තම් පන්නවත්නී මනනාපරූප දැක්කත්ත එකකයි මනනාපරූප දැක්ත්තකයි මනප සබ්දැහුනත්තෙකයි, අමනාප සබ්දැහුනත්තෙකයි. මනප ලෝකයක්ත් අත්දක් අත්තකයි මනාප ලෝකයක් අත්දැක්කත්තෙකයි. ලෝකේ කවරත්දැකීමක් වුණත්යාගේ අභ්‍යන්තරය කළබන්නනෑ. ලෝකයේ කවරත්දැකීමටවත්යාගේ අභ්‍යන්තරය කළබන්න බෑ. එහෙම අභ්‍යන්තරේ කැලබේ නැති තැනකට ඔබේ ඇතුළ වෙනස් කරගත්තොත් ඒ වෙනස් සවෙන්නේ කොතනද. ආර්ය සත්‍යසය විමසුවත්. පංචනාමකින් පංචුපාදානක් කන්දා. පචනාමකින් පංචුඋපාදානස් කම්දය තමයි පහ කියලා කියන්නේ. ඇ ලිස්කන්දයන් පහහුදට අවබෝධ කරන්න. රූපවේදනා සංඥා සංකාර විඥ්‍යාන් කෙන පංචස්කන්ධය අවබෝධ කළොත් කැලඹින්නෑය. ඇයි කැලඹින් නැත්ති. මෙතන හුදු පංචස්කන්ද ධර්මයක් ඇතිවී ඇතිවි ැතිබි නැතිවියමක් මිසක් මමවත් මගේවත් මගේ ආත්මේවත් කියලා ගණ්ඩ කිසිම සාරයක් ලෝකයේ ඇත්ති නෑ. සාරයක් ලෝකයේ නෑ ඒ වැටහින්න පටන් ගන්නවා. ඒ තමන්ගේ සොකී අවබෝධයක් බවදට පත්ව වවා එක මයි පහගෙන අවබෝධ කරනවා කියන්නේ. චනාම චනාමකින් කියන්නේ අජජත්තිකාන ආයතනාන අභ්‍යන්තර යතනාහාය අවබෝධ කරන්න කියනවා. එක තමයි හය කියන්නේ ආයතනහා අවබෝධ කරනවා. එතුර ආයතනා අවබෝධ කරනකොට ආයතන හායවෝධය ස්සේ වික්ෂිප්ත වෙලා එක ආරම්ණයන් පස්සේ හිත දුවගෙන ගිහින්. ආරම්මණයන්ක්ක තමන්ගේ හිත අරබෝදය වැටින්නේ. වෙලාවකම අප හිත අරබුදේ වැටෙනවා අපේ හි අර්බුදේ වැටෙනවා. අරබුදේට අහුවෙන් ෙපා අර්බුදේට අහුවෙන් නැත්තං චනාමකින් හයගැන දැනගණ්ඩ හයගැන දැනගණ්ඩ චනාමකින් එතකොට හය ගැන දැන ගත් ච්ච අජත්තිකාන ආයතනානී ආයතන හයි අවබෝධ කරණ්ඩ යිතියෙන්නේ එතොට එනම් මේ හය කියල කියනකොට ආයතන හයේ කතාව තන්ගේ මනසට හරියටට ගිහි තිබොත්. එයා ආයෙත් පින්නත්නී ත්‍රිපිටකයයි අභිධර්මයයි මේ ගැඹුරු බුද්ධ වචනායි හොෝ ොයා ආරාමවල පන්තල්වල ස්වාමි හසලඟට යන්ඩ ඔන්නනෑ එයා අවබෝධය කරා යනවා. සත්ත නාමකින් සත්ත බොජ්ජංග අන්න විකල් පේනවා. තමන් ප්‍රතිපත්තියක් විදියට බොජ්ජංග හත වඩන්න සතර සතිපට්ටනි මත පිහිටන්ද. අවබෝධී දාල යම්තතාක් ධර්මයත්නං ඒ ධර්මී ශක්තිමත්තෙන්ට ධම්ම විජේ බොජ්ජන්ගේයේ ඒවගේම කුසලේ උපද්දව ගන්ට මාගයයි පඵලෑ උපදවගට වීරිය කරන්න නීවරණ මඩින්ඩ වීරිය කරට විරිය බොජ්ජංගය. එතකොට අර නිරාමිස ප්‍රීතියක් හටගයි ආස්වාද කාමාස්වාදයට එහාට ගිහින් ප්‍රීති සම්බෝජ්ජන්ගය. කයතුළපවා සංසිදීමක් ඇතිවෙයි පස්සදි සම්බෝජ්ජංගය. එතකොට තමන්ගේ හිත සංසුන්වීමෙන් තමන්ගේ හිත එකඟ වෙයි සමාධි සම්බොජ්ජංගය එතකොට මේ ලෝකයේ අනිත්‍ය දු කනාාත්මාසෙන් ඔබට ලෝකේ වැටහිලා ඔබේ හිට මැදහත්වෙයි උපෙක්කා බොජ්ජංගය. ඔන්න ඔය ටික මතක් වෙන්න ඕන සත්්‍ය නාමකින් කියනකොට. මේ අංක හතට අර්ථය දීලතියෙන් නිසා මේ අංකහත හැමදාම දේහවාහසිහි කලොත් එ එක දෙක තුන හතර පාහය හතාට නමේ දහයි කියෙන්ටික. බලන්නේ බුදුරජණස දෙන අරථය හරි ලස්න දෙයක්. හැම්ම දේකම ධර්මයක් මතු කරලා කියලතියෙනවා. අවබෝධය කරා යන ශ්‍රාවකයකුට මේ හැම්මත් තැනකම කමටහන් තියන්න පිවත්න්නේ. ඒ හැම තැනකම තියෙන කමටහන දකිනවනන්. අපට අවබෝධයට අදාළ වෙනත් ආරාම භූමී, රෘක්ෂමූල ගත ජීවිත අපට ඕන්නෑ පිවත්න්නේ. ඒකක්වත් අපට අවශ්‍ය නෑ. අට්ටනාමකින් අට කියනකොට තමන්ගේ මනසට ගන්ඩ පින්වත්නී ආර්්‍යෂ්ඨාංගික මාර්ගය. අට කියනකොට තමන්ගේ මනසට ගණ්ඩ, යෂ්ාංගික මාර්ගය අට්ට නාමකින් අට කිය ආර්යෂ්ඨාංගික මාර්ගයට එතකොට ආර්ෂ්ඨාංගික මාර්ගගේ මත එකතු වනකොට ඒයගේ ප්‍රතිපදාව නමේ කියනකොට නව සත්තා වාසා ඒකයන්න පිවත්නී ඒ ඒ සත්ව ලෝකවල වෙනස් වෙනස් අදහස් තියන බව කායික වෙනස්කම් තියෙන බව අදහස්වලින් විවිධ බව බදට වෙන සාඳන ගන්ට එකට කියන්නේ නව සත්තා අවාස කියලා. ඒකමට තේරුම් කරන්න මෙතන වෙලාවක් නෑ. නොත් මේ මේ ඉලක්කමට බුදුරජනස දුන්න මූලි ර්තය මතු කරගන ඒර මූලිකර ඒකනාමකින් දේනාමකින් කියන කාරණ කෙලින්ම ඔබධයට සම්බන්ධයි. එතකොට දසනාමකින් දසනාමකින් කියලා කියන්නේ දසහන්ගේ සමන්නාගත අරහාතිී යම්මාකාරයක, ආර්්‍යෂ්ටාංගික මාර්ගයේ තුළ එකතුවෙච්ච ශ්‍රාවකයාට තවත් ඥාන දෙකක් උපදිනවා මොනවාදේ ඒ තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියලා අනිත්‍ය දුක් අනාත්ම වසයෙන් ඥානයේ වැඩෙනවා ඒ ඥානයම පදනම් කරගෙන යා මේ ලෝකයෙන් මිදෙනවා මොන ලෝකෙන්ද සංස්කාර ලෝකයනුත් මිදෙනවා සත්ව ලෝකයනුත් මිදෙනවා සත්වලෝකය නුත් සංස්කාරලෝකයනුත් මිදීමතියෙන් යන්න එතන එතවට ඒ සත්වලෝකයෙන් සහ සංස්කාරලෝකයෙන් මිදීමේ අදහස අපි බොහෝම පරිස්සමෙන් මතුකර ගණ්ඩ ඕන ඒ පරිස්සමෙන් අපි ඒ තත්ත්ය මතුකර ගත්තොත් ඒ මතුකර ගැනීම ඇතිවෙන්නේ දසනාමකින් බුදුරජන් වහන්සේ දහය කියල වදාලානං යමත් අන්නේ දහයතුළ ට ශක්තිමත් වෙන්න පුළුවන්න මට සත්ව ලෝකයේ පැනවෙන්නිත් නෑ ඒවගේම ස්කන්ද ලෝකයේ පැනවෙන්නත් නෑ සංස්කාර ලෝකයේ පැනවින්නත් නෑ අවකාශ ලෝකයේ පැනවෙන්නත් නෑ එයා ලෝකෙන් නිදහස් ලෝකයේ නිදහස් භාවට පත්වෙනවා නමුත් අපේ ජීවිතය අපි ලෝකෙන් නිදහස් නෑ අපි ලෝකයේ මතම ගිලිලා ලෝකයේ මතම වෙලිලා ලෝකේ මහදහදා ලෝකේ මහද හදා යන ගමනක් අපටතින්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්ඩ ලෝකෙ මිදෙන්ඩ. ලෝකෙෙන් මිදීම පිණිස ඔබ බුදුරජනසිගේ මූලික ධර්මයත් එක්ක එකතුවෙෙන්ඩ. ඒකතු වෙන වනන් යයා කොහෙවත් ධර්මී හයාගෙන යන්්ඩෝනෑ. භාග්‍යෝවතුන් වහන්සේ වදාළ පිරිත් පොතේ පලවෙනි පිටු දෙක අතර තියෙනවා. එක කියන්නේ මෙයයි. දෙක කියන්නේ මෙයයි කෙලෝ ඔ පිරිත් කියනකොට කියවා. ඒක නාමකින් සබේ සත්තා හා රට් ඉතිකා දේනාමකින්, නාමංචර වූ පංච, නිනාමකින් තිස්්සෝ වේදනා චත්තාරිනාමකින් චත්තාාරි අඩිය සච්චානී කිය කිය ඔය පිරිත්පොත හැම ෙදරකම තියන පලවෙනි පිටු දෙදක ති නො මේ කතාව මේ කතාවේ තියෙන ගැඹුර වටහා ගත්තොත් එයා මූලික බුදුරජාණන් වහන්සේගේ ප්‍රද්ධාන අර්ථයට එකතු වෙනවා ප්‍රධාන අර්ථයට එකතු වෙනවා එතුට ප්‍රධාන අර්ථයට අපිට එකතු වෙන්න පුළුවන්ගුණොත් එයා නොබෝකාලිකින් අවබෝධය කර අයානවා එතොයි අවබෝධය කර යන දක්ෂ ශ්‍රාවකයකුට මේ කාල ගොඩාක් ධර්මී මතු වෙලා තියෙනවා ධර්මි විවෘත වෙලා තියෙනවා ඒ විවෘත වන ධර්මී තුළ හොඳර ශක්තිමත් වෙලා අධ්‍යාත්මික නැගීහිටින්ට පුළුවන් ශ්‍රාවකභාවයක් මතු කර ගත්තුත් අපට වැඩිකාලයක් යඩ කලින් අවබෝධය කරයන්න්න පුළුවන් එතොට අවබෝධය කියන එක තියෙන්නේ අපේ අභ්‍යන්තරය තුළ ඒ අවබෝධයට අදාල පරිපූරණ ධර්මයක් අපී ඉදිරිය තියෙනවා අවබෝධයටට අදාල පරිපූර්ණ ධර්මය පිදිරිය තියෙන නිසා අප පුළුවන් වන්නෝන අවබෝධයට අදාළ පනිවිඩී මතු කර ගණ්ඩ. මොකද මේ ධර්මී පරිපූර්ණයි කේබල පරිපුුණන් කියලා ඇපි කියන්නේකට. මේ ධර්මයට තවිකුදු කරන්න මොකක්වොත් නෑ ඒ නිසා බුදුරජානසකගේ බුද්ධ වචනී හැම තැම තියෙනවා තමන්ගේ කෙලෙත් සංසිදුවආගණ්ඩ ධර්මය පාවිච්චි කරන්න. ඒ කෙලෙත් සංසිදදු ආගණන්ඩ මේ කාල ධර්මී පාවි්ි කරන්න නෑන? ධර්මී පාවිච්චි කරන්නේ තමන්ගේ අඩුවහගණ්ඩයි. තමන්ගේ අඩුවහගණ්ඩ භික්‍ෂුවක් හෝේවා ගිහියක් කෝයවා ධර්මී පවිච්චි කරන වනන් ඒක මහා අසත්පුරුස කමන්. එතතුන මේ ධර්මී පාවිච්ි කරන්න කියලා අපට භාගතුනාසි ස වදා ලෙමකටද. බවරෝග සුවපත් කරගන්ඩ බවයෙන් පීඩාාවදිනවා. භවෙන් අනාත වෙලා ඉන්නවා නැවත නැවත බවසංස්කාර හටගන්න ස්ොභාවෙන් අපි නික්මිලා නෑ. අ අනාගතයට ජරාමුරන්න දුක හදමින් අපි ඉන්නවා. ඒ ජරාමරණ දුක හදන ජීවිතයෙන් නික්මීම පිණිස. අපි ක්‍රමාණුකූලෝ ක්‍රමාණකුලෝ මේ බුදුරජනන්සගේ ධර්මී පිහරණය කළොත්. ධර්මී පාවිචි කලොත් ඒ පාවිචි කරන කෙනාට අවබෝධය කර යන්න පුළුවන්. එතු එබඳු අවබෝධයක් කරා අප අභ්‍යන්තරයේ ගොඩනගා ගන්න අපි දක්ෂ වුණොත්. ඒ දක්ෂතාවේමට අපට නැගී හිටින්ඩ පුළුවන් වුණොත් ඒ නැීහිටින ශ්‍රාවකයා ඒ කාන්තවසයම ජයග්‍රහණය කරා යනවා. ජයග්‍රණය කර යන්නට පුුව මටමට අපේ ඇතුළ වෙනස්කර ගැනීම පිණිස අපි අපගේ ශාස්තෘර වහන්සේ වදාල මූලි ධර්මයත්තෙක් එකතුෙන් ඕනේ ධර්මී හැඩේ හඳු ගණ්ඩුවන ධර්මය හැඩේ හඳුනාගත්ත තැන නැවත අිසස්කාර ගොඩනගෙන නැතු අපට නිමවාකර එකතුව පුළුවන් මයි. බැරිනම් බුදුරජාන්සේ මෙිහමිකක් පහැදිලි කරන්නේ.මිකල ඒ කාරණයත්තෙක් එකතුවෙන්න පුළුවන්කමක් තියෙනවා මයි. එත ඒ එකතුීම පිණිස අපට පුලුවන්කමක් තියෙන නිසා, අපි හැම වෙලාවකම ඒ දක්ෂතාවේ ගොඩ නගා ගත්තත්, ඒය දක්ෂතාවේ ඇතිවෙච්ච තැනක අට පුළුවන් නැගී හිටින්ට. ඒනිසා ඒ නැගී හිටීම කියන්නේ හරි පුදුම ආස්චරිවත් දෙයක්. ඒ ආශ්චරිවත් මූලික ධර්මයත්ය ක අප එකතුන තබට පුළුවන් ශාස්තෘන් වහන්සේ මූලික පනිිවිඩේ සම්බන්ධ අදහසට එකතු වෙලා සැබෑ ජයග්‍රහණය කරා යන්න පුළුවන්කම තියෙනවා. එනම් මේ අදමම් මේ දේශනාවෙන් ඔබට කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රශ්ණාවලියට, කහොමද පිතුරු වලයක්ක් විදියට භාගධනශ වදාළ ධර්මය ඔස්සේ මම මාව කියවන්නේ කොහොමද. මට කොහොමද මාව කියවන්න පුළුවන් බෙන්නේ කියනක පිළිබඳව අපි අදහසක් මතු කළේ එබඳු ආකාරයට තමන්ව කියවා ගැනීම පිණිසම මූලික ධර්මී ඔබැහැම දෙනාට මපකාරවේවා කියලාපි දේශන.